මේ වන විට මේ ලෝකයේම ව්‍යාප්ත වෙලා තියෙන COVID-19 වසංගතයට වඩා බරපතල වසංගතයක් බවට පත් වෙලා තිබෙනවා ලංකාවේ ගස් කැපීමේ වසංගතය පරිසර විනාශ කිරීමේ වසංගතය උඩින්දලා පහළටම ආණ්ඩුවේ උඩින්දලා පහළටම ගස් කපන එක දැන් වසංගතයක් බවට පත් කරගෙන තියෙන්නේ හැම තැනින්ම ඇහෙන්නේ ඒක තමයි ඇල යුරේ ගස් කපනවා ගං යුරේ ගස් කපනවා එක්ක ගංගාවර වැලිගොඩ දානවා වැලිගොඩ දැමීම සඳහා වැලි ප්‍රවාහණය සඳහා අනපනත් නැති කරනවා ඒවා ලීල් කරනවා අලි කොරිඩෝවේ ඕන්නම් ගෙවල් හදා ගන්න කියනවා ඒ නිසා හතර වටේම දැන් අපි දැක්ක ඊයවන විට මේ ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍යවලම පක්ෂපාතී සමාජ මාධ්‍යවලම පළවෙනවා අර කතරගම පූජා නගරේ ඒ අවට තියෙන ගස් ටික කපලා දාලා තියෙන මහ දැවැන්ත ගස් පළු වීරවගේ මහ දැවැන්ත මී වගේ දැවැන්ත ගස් කපලා දාලා තිනවා හෙලිකොප්ටර් රංගනය පුළුල් කරන්න කියලා. දෙයියෝ වඳින්න යන්නේ හෙලිකොප්ටරෙන්. දෙයියන්ගෙම පිහිටයි මුන්ට. ඈ මේ දෙයියෝ වඳින්න යන විදිය. දැන් ඒවා අපි දැක්ක ඒවා ඡායාරූප සහිතව තියෙනවා. හතර වටේම ගස් කපනවා ජනාධිපතිවරයා අපි දැක්ක කියනවා මන් දන්නේ නැහැ මෙච්චර පරිසර හානියක් වෙනවා කියලා කොහේ හරි ගිහිලා කියනවා. එහෙම පරිසර හානියක් වෙනවද කියලා ජනාධිපතිවරයා අහනවා. ඉතින් ජනාධිපතිවරයාට අපි කියන්න තියෙන්නේ ඔබ දන්නවාද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි ඔය ගමින් ගමට යන වැඩසටහන ගියාම මේ රටේ ඉන්න ඕනෑම පොඩි එකෙක් 6ක් 4ක් දන්නේ නැති පොඩි එකෙක් දන්නවා. ඊට පස්සේ අක්කර 200ක් 300ක් එළි වෙනවායි. අපි දන්නේ ජනාධිපතිවරයා මේක දන්නවද නැද්ද කියලා. හැබැයි ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් බරපතල වගකීමක් තියෙනවා. මොකද ජනාධිපතිවරයා තමයි කිව්වේ මගේ වචනය තමයි චක්‍රලේඛනය. මගේ වචනයක් පිට වුණාම ඒ වචන ඇති චක්‍රලේඛනයක් වෙන්න. ඒ නිසා අපි දැක්ක 2015 චක්‍රලේඛනය අහෝසි කරනවා. 2015 චක්‍රලේඛනය ජනාධිපතිවරයා අහෝසි කරයි කියන්නේ ජනාධිපතිවරයා විශේෂයෙන් වග කියන්න ඕනේ මේ රටේ අවශේෂ කැලෑ එළිවීම සම්බන්ධයෙන් 2015 චක්‍රලේඛනෙන් කිව්ව එක 2015 චක්‍රලේඛනෙන් තමයි අවශේෂ වනාන්තර ආරක්ෂා කරපු විධිවිධාන තිබ්බේ. ඒකට 2015 චක්‍රලේඛනය ඉවතර දාන එක අහෝසි කරනවා. ඒ වගකීම ජනාධිපතිවරයා පවරන්න ඕනේ. ඒකට අපි දැක්ක ජනාධිපතිවරයා තමයි පරිසර වාර්තා දෙන්න පටන් ගත්තේ. අර සිංහ රාජ්‍යයට ගිහිල්ලා කිව්වා සිංහ රාජ්‍ය මැද්දෙන් පාර කපන කොට ගිහිල්ලා ගෝ ඒකට පරිසර හානියක් වෙන්නේ නැහැ කියලා. අපි දැක්කා ගමින් ගමට යන වැඩසටහනට ගිහිල්ලා අර අලි කොරිඩෝවේ මිනිස්සු ඉන්නවයි කිව්වහම ඕකට අවසර දෙන්න අලි එන්නේ නැහැ කිව්වා මිනිස්සු ඉන්නවනම්. එතකොට මේ විදිහට තනින් තන ගිහිල්ලා මිනිස්සු අත උස්සලා කිව්වහම මේ ගමේ මිනිස්සු නෙමෙයි. මේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙමෙයි. අපි දන්නේ නැහැ ජනාධිපතිවරයා මේව දන්නවද නැද්ද කියලා බොහොම සැලසුම් සහගතව මේ කොන්ත්‍රාත්කාරයෝ මේ ජාවාරම්කාරයෝ එක එක්කන දම්මල අහන ප්‍රශ්න නැගිටලා අහන්නේ මොනවද? ඒවා ගමේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්නද? මිනිස්සුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නද? මිනිස්සුන්ගේ මහාමාර්ග අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නද? නැහැ අහන්නෙම කැලෑවක් කපාගන්නේ කොහොමද කියලා. අපිට මේ කැලෑව ඉන්න ඕනේ, අපිට රක්ෂිතේ ඉන්න ඕනේ, මේ වනාන්තරේ ඉන්න ඕනේ, අපිට අලි කොරිඩෝව තියෙන තැන ඉන්න ඕනේ. දැන් මේවා මේ රටේ ඒ ගමේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නද? පොර ජනතාව දන්නවා අලි කොරිඩෝවක් එකකින් අලි කොරිඩෝවක ඉන්නකොට තියෙන ප්‍රශ්නේ. වන රක්ෂිතේ ගුවමනාවේ රටේ ගමේ මිනිස්සු දන්නවා. මේවා ගමේ මිනිස්සු අහන ප්‍රශ්න නෙමෙයි. කැලෑ පාළුව අහන ප්‍රශ්න. මේ ආණ්ඩුව බලයට පත් කරපු ඒ කැලෑපාරුව කොන්ත්‍රාත්කාරයෝ කැලෑ ටික කපා ගන්න මිනිසු දම්මල අස්සන ප්‍රශ්න. ඉතින් මිනිසු දම්මල ප්‍රශ්න ඇහුවාම ජනාධිපතිවරයාගේ කටින් වචනයක් පිට වෙච්ච ගමන් ඒක ගැසට් එකක් වෙනවා. එතකොට ඒක බාර ගන්නවා. දැන් මේ වෙලා තියෙන ජනාධිපතිවරයාටත් සමහර විට දැන් මේක පාලනය කරගන්න බැරි වෙලා ඇති. මොකද ජනාධිපතිවරයාත් කිව්වට පස්සේ ඔය ටිකේ ඉන්න ඕක කමක් නැහැ, අලියෙන්නේ නැහැ, කොරිඩෝව හිටියට ප්‍රශ්නයක් නැහැ. මේක නම් කරන්න මිනිසුන්ට ඉන්න ඉඩ දෙන්න කියලා කිව්ව ගමන් කරන්නේ මොකද්ද? කපනවා කැලෑව. ඒ නිසා මේක වසංගතයක් බවට පත් වෙනවා. දැන් COVID-19ට වඩා බරපතල වසංගතයක් බවට පත් වෙලා තියෙන එකයි පරිසර විනාශය. හැම එකම කපනවා. බාරගත්තේ. එහෙමනේ බාරගන්නේ. මහා කෙනා කිව්වට පස්සේ ඉහළ පුටුවේ කෙනා කිව්වට පස්සේ ඕක එලි කරපල්ලා. ඕකේ පදිංච වෙයල්ලා කියලා. එතනින් අතර වෙන්නේ කපනවා දිගට හරාට. දැන් වෙන්නේ ඒක. දැන් මේ වෙමින් තියන්නේ ඒක. දැන් මේ වෙමින් තියන්නේ ඒක. දැන් මේක වෙනකොට දැන් අපි දැක්කා දැන් මේක ඇත්තටම දැන් අපි දැක්කා මේක සම්බන්ධයෙන් අර තරුණියක් දැරියක් මේක පිළිබඳව බොහොම නිර්භය ලෙස කතා කරනවා. අපි දැක්කේ අර සිරස මාධ්‍ය ආයතනයේ ඒ වැඩසටහනකට ඒ දැරිය හැබැයි ලක්ෂපතියෙක් උනේ නැහැ. හැබැයි ඒ දැරිය ලක්ෂපතියෙකුට වඩා බරපතල ආකාරයෙන් මේ ප්‍රශ්නයක් නතු කළා.
එදරියාවේ තමන්ගේ හෘද සාක්ෂිය ඇතුව හෘද සාක්ෂියට එකඟව ගමේ තියෙන ප්‍රශ්නයක් මතු කර ආයේ මාධ්‍ය ආයතනයට ඇවිල්ලා ඒ වැඩසටහනේදී අපි දැක්කයි දැරියට තිබුණු ධෛර්යය දැරියගේ තාත්තා බය වෙලා හිටියා ගමට යන්න බැරි වෙයිද පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ ඒ තාත්තා මතු කළා හැබැයි දැරිය බය නැතුව ඒ ප්‍රශ්නේ මතු කළා ගමේ තියෙන ප්‍රශ්නේ පරිසරයට වෙන හානිය මේක නිකන් හරියට මේක මේ මේ දැරිය දැක්කහම අපිට මතක් වුණේ අර ග්‍රේටා තම්බර්ග් breaking.lk